ඒකට ලංකාවෙත් කවුරු හරි සම්බන්ධ නම් හෙන ගහනවා යකෝ, හෙන ගහනවා. ඔව් ඉතින් සෑස් ්ලොග්ස් එක්ක ආයෙත් එකතු වෙනවා. ඉතින් අද මම ගේන්නේ ඒ තරම් හොඳ කාරණයක් නෙමෙයි. ඉතින් සමාජ ජාලවල මේ වෙලාවේ සැරිසරනවා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිද්ධ වෙච්ච පරිසර හානිය පිළිබඳව. ඉතින් මේ තියෙන්නේ ඒකට හොඳම සාක්ෂි. ඉතින් දැන් ඔයාලා දැක්කනේ වෙලා තියෙන දේවල් ටික. ඉතින් මට මේකදී ඇත්තටම ලොකු කමෙන්ට් එකක් දෙන්න හිතෙන ඒ තරමටම හිතට දුකයි. මොකද අහිංසක සත්තු ගොඩාක් මැරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පරිසර පද්ධතියට ලොකු හානියක් සිද්ධ වෙලා තියෙනවා. අපි මුලින් දැක්ක ටීවීකින් කිව්වම අපි එච්චර මේක හිතර ගත්තේ නැති වුණාට දැන් මේ පින්තූර දකිද්දි ලොකු හිතට වේදනාවක් එනවා. මොකද දැන් කාට හරි කියන්න පුළුවන් අපි මාළු කනවනේ එතකොට උඹලට දුක දැනෙන්නේ නැහැ කියලා. මුහුදේ ඉන්නේ අපි කන මාළු පමණක්ම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. මොකද ඊට වඩා ලොකු විශාල ප්‍රමාණයක සත්ව කොට්ටාස ජීවත් වෙනවා. ලෝකේ වැඩිම වයසක් ජීවත් වෙන්න පුළුවන් සතා පවා මේ මුහුදේ ඇතුලේ ඉන්නවා. ඉතින් ඒ වගේ සත්තුන්ට ඒ තරම් ජීව කාලයක් තියෙන සත්තුන්ව මේ වගේ දෙයකින් විනාශ කරනවා කියන එක තරම් පාපයක් මම නම් දකින්නේ නැහැ මේ ලෝකෙ කොහෙවත් තියනවා කියලා. ඉතින් ප්‍රධානම දේ තමයි මේකට නිසි කරුණු සොයලා බලලා මේකට දඬුවම් ලැබිය යුතු අයට දඬුවම් ලැබෙන්න ඕන. මේ එක්ස්ප්‍රෙස් නෞකාව මේ රටවල් කීපෙකින්ම රිජෙක්ට් කරපු එකක්. ඇයි ලංකාවට ගන්න මේ රිජෙක්ට් වෙලා ආපු එකක් ඇයි ලංකාවට ගත්තේ කියලා. දැන් ගොඩක් කට්ටිය කවර් අප් ස්ටෝරිස් ගන්නවා මේක එහෙම රිජෙක්ට් වෙලා තිබුණ නෑ, මේ ඒ රටවල් වලට ගිහිල්ලා වැඩ කරලා තිබ්බා එහෙම කියලා. ඉතින් අපි දැනගන්නේ නිවුස් වලින් එන දේ පමණයි. ඉතින් මේක ඇත්ත නැත්ත සියලුම දෙනා දැනගත යුතුයි. ඒ වගේම මේකට හරි ජස්ටිස් එකක් මේ මැරිච්ච සත්තුන්ට මේ ජස්ටිස් එක සිද්ධ විය යුතුයි. ඉතින් මේක හිතාමතානම් මෙහෙම කරේ, හිතාමතානම් මේ ලංකාවේ පරිසර පද්ධතියට මේක ගෙනල්ලා මේක මේ විදියට විනාශ වෙන්න ලක් කරේ හිතාමතානම්. ඒකට ලංකාවේ කවුරු හරි සම්බන්ධ නම් හෙන ගහනවා යකෝ, හෙන ගහනවා. ඉතින් කියන්න තියෙන එච්චරයි. මේකට සම්බන්ධ මේක හිතාමතා කරපු දෙයක් නම් මේකට සම්බන්ධ සියලුම දෙනාට පවුල් පිටින් හෙන ගන්න ඕන. මං ගිහිල්ලා එන්න. ඔව් ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. වාගේ යාළුවන්ටත් මගේ වීඩියෝස් ගැන කියන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ හොඳ වීඩියෝස් අරගෙන මම ඉක්මනටම එන්නම්.